දබ්සාවක නනතරුව කලල රූපේ නිවත්ව යන විඥාණය තම මව සමග වෛරෙන් පසුවනවද මවගේ සිරුරට ඇතුළු වී රුධිරය උරාබුනවද නෑ 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 ඒ කලල රූපෙන්න ඕන එහෙම බලවත් චේතනා සකස් වෙන්න විදිහක් නෑ එහෙම දෙයක් වෙන්න බෑ ඒ ලේ උරාබුනවා කියන කාරණේ වෙන කතාවක් නෝන දැන් අපේ මේ මේ ලෝකේ අපි දන්නේ තිරිසන් ලෝකේ තියෙනවා කියලානේ මේ තිරිසන් ලෝකේ නෝන තියෙනවා මේ භූත තිරිසන් ලෝකේ පුත් තේරෙනවද මේ අපි දන්නේ මේ තිරිසන් ලෝකේනේ අපේ මනුෂ්‍ය ලෝකයක් තියෙනවා ඒ මනුෂ්‍ය ලෝකේම ප්‍රේත ලෝකෙකුත් තියෙනවානේ ඒ වගේ මේ තිරිසන් ලෝකේ ආශ්‍රිතව නෝන භූත තිරිසන් ලෝකයක් තියෙනවා ඒක අපේ මේ මස් පැහැට පේන්නේ කවදාද සමාධියෙන් තමයි දකින්න ඕන ඒ භූත තිරිසන් ලෝකේ භූත hali භූත හරක් භූත එළුව භූත මුව භූත කුකුල භූත මදුරුව භූත මකුලුව භූත තලුගොයි මේ සෑම සතෙක්ම ඉන්නවා භූත මාළුත් ඉන්නවා දැන් අපි දන්න සාමින්වංශය කෙනෙක් එක්තරා කුටියක වැඩ ඉන්නකොට මුහුද ආශ්‍රිතව කුටියක යාට මේ අඩි 7ක් විතර ශ්‍රද්ධන්ත යක්ෂයෙක් දැర్శණය වෙනවා ඒ යක්ෂයා මිත්‍යා දෘෂ්ටි යක්ෂයෙක් දැන් යක්ෂයන්ගේ කොටස් දෙකක් එලියට පැනලා බඩ නෙරලා කොහොමද යක්ෂයා කළු පාටයි එහෙනම් යක්ෂයාගේ වර්ණය කළුයි මේ බඩ එලියට නෙරලා මේ දකින්න අප්‍රසන්නයි දල් ඇවිල්ලා ඒගොල්ල මිත්‍යා දෘෂ්ටි යක්ෂයෝ දැන් මේ ස්වාමීන් වහන්සේට මේ මෝහදාසිත කුටියේදී දක්ෂණය වෙන්නේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් මේ මිත්‍යා දෘෂ්ටි යක්ෂයා ළඟ හරක්කොළු 8ක් විතර තියෙනවා හරක්කොළු නමුත් මේ හරක්කොළු මේ අපේ හරක් වගේ විශාල හරක්කොළු නෙමෙයි ඊට වඩා පොඩි ඒතකොට යාගේ ඉස්සරහා තියෙනවා නෝනා මේ මාළු අට්ටියක් මාළු මාළු එක මාළුවෙක් මම හිතන්නේ මීටර් 30ක් විතර ලොකුයි. මේ මාළුවා තුනට කපලා මෙහෙම තුනට නවලා තමයි මේ අට්ටිය තියෙන්නේ. මෙයා මේ හරක් හත් දෙනෙක් කාලා. එතකොට මේ හරක්කෝ මාළුවෝ නෝන මේ අපේ තිරිසන් ලෝකේ ඉන්න හරක් මාළු නෙමෙයි. මේ භූත මාළු, භූත හරක්. තේරෙන්න? දැන් ඔය හරක් වැලක හරින්න හරක් මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ හුකුල්ලෝ හරක් ඌරෝ එළුවෝ වගේ කුලවල වල සත්තු ඉන්නවානේ. ඒගොල්ලෝ එකම ජීවිතේ අවුරුදු 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා. මොකද කුකුලා මැරෙන වෙලාවට කුකුල් ප්‍රැලමයි උපාදානය වෙන්නේ. හරකා මැරෙන වෙලාවට හරක් ප්‍රැලමයි උපාදානය වෙන්නේ. ඒ නිසා එකම කුලේ 500 වතාවක් විතර ඉපදෙනවා කියනවා. ඉතින් දැන් මෙහෙම වුණාම එක්කෝ තිරිසන් කුලේ ඉපදෙනවා, තිරිසන් කුලේ ඉපදෙන්න පින තිබ්බේ නැත්නම් භූත තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. දැන් අර මිත්‍යා දෘෂ්ටි යක්ෂයා මේ භූත තිරිසන් ලෝකේ තිරිසන් සත්තු මරාගෙන තමයි කන්නේ. දැන් අපේ මිනිස්සු මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න තිරිසන් සත්තු මරාගෙන කනවනේ. ඒ වගේ එයා මරාගෙන කන්නේ භූත ලෝකේ ඉන්න තිරිසන් සත්තු. භූත ලෝකේ ඉන්න තිරිසන් සත්තු එයා මරාගෙන කනවා. ඒ වගේ මේ භූත තිරිසන් ලෝකයක් මේ මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව තියෙනවනේ. ඒ භූත තිරිසන් ලෝකයේ භූත මදුරුව ඉන්නවා, භූත මකුලුව ඉන්නවා, භූත තලගොයි වගේ අය ඉන්නවා. ඒ භූත මකුලුවෙකුට භූත මදුරුවෙකුට ඕනනම් අපේ ශරීරය ඇතුළේ රිංගන්න පුළුවන්. අපේ ශරීරය ඇතුළේ රිංගන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. නමුත් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලෙන් දුර්වල නම් එවැනි දේවල් අපේ ජීවිතයට එන්නේ පුළුවන් තේන ඒ භූත සත්තු එහෙම නැත්නම් අර මව් කුසේදී මැරෙන දරුවා ගබ්සාව නිසා මේක බඩ ඇතුළෙම ඉපදෙනවා කියන කාරණයක් නම් ඒක වෙන්න බෑ නෝන එයාට එහෙම ශක්තිමත් කුසල කුසල චිත්තයක් සකස් වෙන්නේ නැහැ ඒ කල්ලා රූපෙද එහෙම සකස් වෙන විදිහක් නැහැ ඒක සකස් වෙන්නේ නැහැ අර වගේ සත්තු ඇඟ ඇතුළේ රින් ගන්න පුළුවන්